අදාතම සෝක දුක් දුන්නස් නැති විනීත සැදෙනවා නමුත් යම් කිසි සැදෙනවිට ඥානවන්තෙක් මේ සතර සතිපට්ඨාන ධර්මයන් ප්‍රගුණ කරනවා නම් පුරුදු පුහුණු කරනවා නම් සසරේ ස්වභාවයන් හැටියට එදිනෙදා ජීවිතවලදී හැම කෙනෙකුටම ලැබෙන දුක්ඛිතර ගන්න තියෙන ස්වභාවයන් නැති කරගන්න පුළුවන්කම තියෙනවා ප්‍රිය විප්‍රයෝග ආදී දුක්ඛයන්ගෙන් අප්‍රිය සංප්‍රයෝග දුක්ඛයන්ගෙන් ආදී කොට ඇති අනේක දුක් හන්දරහන්ගෙන් ගැවසිගෙන තියෙන ශෝක දුක්ඛයන්ගෙන් පැතිරිලා තියෙන මේ ජීවිතයට සහනයක් උදා කරගන්නට මේ භාවනා මාර්ගය උපකාර වෙනවා සදහමතුන්ගේ මේන් පැහැදිලි ඇති අපි අපේක්ෂා කරන ඇහැට නොපෙනෙන ඒ නිර්වාණ ධර්මයේ නම් වූ නාම ධර්මය අවබෝධ කරගන්න සදහැවතුන්ට ඒ යන ගමනේදී සතර සතිපට්ඨාන ධර්ම ටික ප්‍රගුණ කරා නම් එයාට එදිනෙදා ජීවිතවලදී ලැබෙන ශෝක පරිදේයයන් දුක් දුන්න හැම දෙයක්ම සංසිඳවගෙන ගිහි කෙනෙක් නම් ඔහුගේ වෙන ජීවිතය සෝකයන්ගෙන් හැඳින් වැළඳීම් වලින් තුරන් කරගෙන සිනහ මුසු මුහුණින් කුසල් අරමුණකින් හැම තිස්සෙම ඉන්න පුළුවන් වටපිටාවක් මානසිකත්වයක් හදාගන්න සකස් කරගන්න මේ සතර සතිපට්ඨාන දේශනාව උපකාර වෙනවා කියන එක පැහැදිලි බුදුරජාණන් වහන්සේ සූත්‍ර දේශනාව ආරම්භයේදී මේ බව පැහැදිලි කළා දුක්ඛ දෝමනසානං අත්තංගමාය දුක් දුන්නස් කෙලවර කියලා දාන්නට මේ සතර සතිපට්ඨාන උපකාර වෙනවා ඒ වගේම තමයි ඥායස අධිගමාය එතනින් ඔබට ගිහිල්ලා ඔබට පුළුවන්කම ලැබෙනවා තමන්ට චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගෙන විදර්ශනා නුවණ අධිගමනය කරගන්නට ඒ ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්කම ලැබෙනවා නිබ්බානාය සච්චික්‍රියාය කියලත් පැහැදිලි කළා නිවන් සාක්ෂාත් කරගන්න මේ සතර සතිපට්ඨාන ධර්මයන් උපකාර වෙනවා අනුතුරු බුදුරජාණන් වහන්සේ දේශනා කරන මොකක්ද මේ මොනවද මේ සතර සතිපට්ඨාන කියලා කියන්නේ එහෙදි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඉද දික්ඛරේ භික්ඛූ කායේ කායං පස්සී විහෙරති මහණෙනි මේ ශාසනයේ භික්ෂුව කයෙහි කය අනුව දකිමින් විපස්සනය කරමින් වාසය කරනවා එවැගේම තමයි චිත්තේ චිත්තානුපස්සී විහෙරති ඊළඟට බුදුරජාණන් වහන්සේ දෙවෙනි අනුපස්සනාව හැටියට චිත්තානුපස්සනාව වේදනානුපස්සනාව ධම්මානුපස්සනාව කියලා හතරක් දේශනා කළා එහෙදි මුලින්ම පැහැදිලි කරන්නේ කායානුපස්සනාවයි වචන දේශ බලනකොට සතිපට්ඨාන කියන සාමූහික වචනය ගැන හිතුවොතින් සතිය කියලා කියන්නේ චෛතසික ධර්මයක්. එතකොට මේ අත විසුරුණු සිහිය වෙනත් වෙනත් අරමුණු වලට යන්න නොදී එක අරමුණක පවත්වමින් ඒ තුළින් ලබන ප්‍රතිඵලයක් හැටියට දක්වන චෛතසිකයක් තමයි මේ සති චෛතසිකය කියලා කියන්නේ. එතකොට සතිය නම් වුනේ සිහිය වෙනත් හතකට පෙරලෙන්නට නොදී ආරක්ෂා කරගන්නවා කියන අර්ථයෙන් තමයි පඨාන කියන වචනේ ඉතුරු වෙන්නේ. එතකොට සිහිය පිළිතුරනවා සිහිය රකින්නවා තබනවා කියන තේරුමයි. ඒක අරමුණ